ओके एक एक विधि है माल तीयनवा समहारे माल एक एक सुवन दिन तीयनवा तावत माल एक एक पार्ट दिन तीयनवा तावत माल वाले टे पेटी गोड़ाक तीयनवा इति में कोहम माल पिपुनात पोदुए का तहम हैम मलाक मलासनाई एवा गेम हैम मलाक म अपे मानसे टे सुवयाक लबाद देनवा इतिं में हैमोम नान्य माल के ने නොදන්න කතාවක් කියන්න තමයි මම අද මේ වීඩියෝ එක කළේ. එතකොට මේ නොදන්න මල මොකක්ද කියලා දැන් මම ඕගොල්ලන්ට කියන්නම්. මනුකා. මනුකා කියන මල ඕගොල්ලෝ මීට කලින් අහලා තියෙනවද? සමහර අය අහලත් ඇති. සමහර අය අහලා නැතුවත් ඇති. කොහොම වුණත් නව සීලන්තයේ විතරක් පිපෙන මේ මනුකා මල විශේෂයි. ඒ විශේෂත්වයට හේතු මොනවාද කියලා මන් දැන් ඕගල්ලන්ට එකින් එක කියන්න. මනුකා කියලා කියන්නේ ශුද්‍ර ජීවි දිලීරනාශක ප්‍රතිගිනි අවුලවන ශාකයක්. ඒකට පුළුවන් අපේ කාංසාව මානසික පීඩනය වගේ දේවල් අඩු කරන්න. මනුකා කොළ කියන්නේ ස්වභාවික ප්‍රතිජීවකයක්. ඉතින් ඒකෙන් පුළුවන් කැස්ස, සෙම් ප්‍රතික්ෂාව, උණ වගේ රෝග ඒ වගේම විවිධ ආසාදන වලින් අපිව ආරක්ෂා කරන්න පුළුවන්. ගොඩක් අය කියන විදිහට නම් මනුකා කියලා කියන්නේ තේ ගහටත් වඩා ප්‍රසන්න සුවඳක් තියෙන ගහක්. මනුකා මලේ තියෙන විශේෂම දේ තමයි මනුකා මීපැණි. මේ මීපැණි ගොඩක් වටිනවා. ඇයි එහෙම ගොඩක් වටින්නේ කියලා මම කියලා දෙන්නම්. මනුකා මීපැණි වලට තියෙනවා ආහාර දිරවීමේ ගුණයක්. සාමාන්‍යයෙන් ඒ සඳහා දවසකට මේස හැඳි එකක් දෙකක් ගන්න ඕනේ කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් අය මේ මනුකා මීපැණි යෝගට් වල තවරලා හරි පාම් පෙත්තක තවරලා හරි කන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. මනුකා මීපැණි ගොඩක් වෙලාවට හඳුන්වන්නේ ඖෂධීය මීපැණි කියලා. ඒ මොකද ඒකේ ඉහළ ප්‍රතිබැක්ටීරියා ක්‍රියාකාරීත්වයක් තියෙන හින්දා විශේෂයෙන්ම මේ මීපැණි වලින් තුවාල සුව කරන්නට කදිම ස්වභාවික ක්‍රමයක් තියෙනවා. මේ කියන මනුකා තෙල්, ලී, කුළුබඩු සහ මීපැණි වලින් මිනිසුන්ගේ මනස සංසුන් කරන්නට හැකියාව තියෙනවා කියලා පරීක්ෂණ බොහොමයකින් ඔප්පු වෙලා තියෙනවා. චූටි ලස්සන මලක් වුණාට මෙයාට ඊට වැඩිය තියෙන වටිනාකම කොච්චරක්ද කියලා ඔයාලට දැන් තේරෙනව නේද? ආයෙත් දවසක මේ වගේම වීඩියෝ එකක් කරන් ඕගොල්ලෝ හම්බෙන්න එන්න. ඉතකන් සුබ දවසක්.